එළඹෙන මැතිවරණ ඉලක්ක කරගැනීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී සංධානයේ මංගල රැළිය අද පස්වරුවේ ජයලදී පවත්වනු ලැබුවා. ඒ වෙලඳ මාත්‍යෙන් ලලින් ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් නව සංධානයේ පිටුපීමේ අවස්ථාවට වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිස පැමිණියේ මෙලෙසයි. සුභාෂින් ෂඩෙක් කරන්න කියලා අද දවසේ මෙචග්‍රහක ප්‍රසාදින් වහන්සේලා යමහත් වූ ගෞරව භක්තියෙන් යුක්තව අද අපේ කතා පවත් කරන්නට අනතුරුව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කළා. 2019 පස්සේ කිසිම පක්ෂයකට මේ වගේ සෙනඟක් ගේන්න හම්බුනේ නැහැ කියන එක අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. අපි 2020 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාම සමහර අවස්ථාවලදී අපි පාර්ලිමේන්තුවට ගෙනාපු යෝජනා ප්‍රතික්ෂේප කරුවා. ප්‍රතික්ෂේප කරපුවම ඒ වෙලේ අනුර ප්‍රියදර්ශන යාපැමිණතුමාට වැලිය කතා කරන්නේ ආණ්ඩු පක්ෂයයි. මට තමයි කියන්නේ ආය රැස්වීමක් දීලා මේක කොහොම හරි අනුමත කර දෙන්න කියපුවම මම අනුර යාපැමිණතුමාට කියනවා අපි ඔන්න ආය මේක අනුමත කරලා දෙමු නැත්නම් මේ හෙට පාර්ලිමේන්තුවට ගෙන තියෙන පනතක් එහෙම නැතුවත් මේක කරන්න අමාරු ඒ නිසා කරලා දෙමු. මටත් බැනලා උඹ අනුන්ගේ මගුල් බාර ගන්නවා කියලා අනුමත කරලා දුන්නා. සමහර දේවල් අවසානයේ අපිට උනේ අපේ රටේ ආර්ථිකයේ කඩා වැටීම තුළ අපි සියලු දෙනාටම වන්දි ගෙවන්න තියෙන සත්‍යයක් අද වෙද්දි අපේ සංධානයේ ප්‍රධාන කොටසක් ඉන්න පක්ෂේ මෙතන ඉන්න මායි සුසිල් ඇමතුමයි අපි ආණ්ඩුවේ ඉන්නවා. අපි මේ සියලු තීන්දුව ගති අපේකට කතා කරලා මේ රටේ ගෙනියන මේ ජාතික ව්‍යාපාරය සඳහා පළමු වෙඩිමුරය ජායලින් පත්තු කරමුයි කියන එක මම අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. 169 එක ජනතාවගේ බලාපොරොත්තු අවුරුදු දෙකමාරක් තුල සිඳී බිඳී ගියා. රට ආර්ථික වශයෙන් ප්‍රපාතයට ගියා. අභියෝගයක් ආවහම නායකත්වය කියන්නේ එකෙන් පැනලා යන එක නෙමෙයි. අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. කවුරුන්නෝ අභියෝගයට මුහුණ දීලා වගකීම බාරගත්තා නම් මේක අපි උත්මනින් උස්සලා ගේන්න ඕනේ. මේ පුලුල් තිරේ නව සඳහනේ වර්ණ හයක් තියෙනවා බැලු බැලමට. මේකේ සංකේතවත් වෙන්නේ අපත් සමග සඳහනගත වෙන ඒකරාශ වෙන බලවේගල වර්ණය විතරයි. සරහාට නායකත්ව මණ්ඩල, නායක සඳහනය, උත්්‍යාධිකාරී මණ්ඩලය, සම්මේලනය මේ සියල්ලම පියවරෙන් පියවර අධියරෙන් අධියර සංවිධානය වෙලා අපි ඉදිරියට යනවා. මේ දේශපාලන බලවේග ගේ හුරේ දාන දේශපාලන බලවේගයක් නෙවෙයි. නායකයාට රවුල තියනවද කියලා බලන බලවේගිකුත් නෙවෙයි. ඇඟපත තියනවද කියලා බලවේගිකුත් නෙවෙයි. මේක ඊට වඩා වෙනස් දෙයක්. ලෝකේ දිනු කරව හුඟම් මිනිස්සු ඉතාමත්ම සරල ඒ වගේම වැඩිය කතා නොකරන උදවිය. එයා තමයි ලෝකේ තිබුණු විශිෂ්ට රටවල් නිර්මාණය කරුවේ. කතිකෝ කරපු දෙය තමයි රටවල් කාලා දාපු එක. උදාහරණ ගණනාවක් දෙන්න පුළුවන්. ඒ නිසා මිත්‍රවරුනි අපිට දැන් අවශ්‍යයි මේ දේශපාලන බලවේගය. අපි මේ දේශපාලන බලවේගය හදනවා. අප දැන්වත් සාකච්ඡා කරලා තියෙනවා පක්ෂ ගණනාවක් එක්ක අලුත් සංධානයක් අපි හදන්න ඕන කියලා අපි නව සංධානය කියලා කිව්වේ ඒකයි. මේක ඊට කලින් කලෙලි බැසීමක්. අර නාට්‍ය ගණනාවල තියෙනනේ කලෙලි මංගල්ලේ කියලා දේවාගේ වැඩක්. තාම නැටුමාවේ නැහැ. තාම ආවේ නැට්ටුවා විතරයි. අපි මිනිස්සු එක්ක උදව් කරලා, ඇවුම් කන් දීලා, වැඩ කරලා ඉමිමින් ගොඩනගාගත්තු ඒ දේශපාලනේ නැතිකලේ කවුද? නැතිකලේ නාලක ගොඩේවල වගේ සමහර උගත්තු අය. ඇවිල්ලා ගෝඨාභයසට වැරදි උපදෙස් දුන්නා බදු අඩු කරන්න. ඊට පස්සේ ජීඑම් එකේ සභාපති පාදනීය මහත්තයා කිව්වා කාබනික පෝර ගේන්න කාබනික පෝර ගෙනාපු ඔබතුමාට නොබෙල් තෑග්ගක් ගම්මිනවා කියලා දුන්නා ලනුව. අපි 156 දෙනෙක් අත්සන් කරලා කිව්වා මේ කාබනික පෝර වැඩ එකපාර කරන්න බෑ. මේක ක්‍රම ක්‍රමයෙන් කරන්න කියලා. හැබැයි ඇව්වේ නෑ. ඊට පස්සේ මිනිස්සු පාරට එන්න ගත්තා. මිනිස්සු පාරට ආ විදුලිය නැතු ගියාම, බේත් නැතු ගියාම හැබැයි අපි කිව්වා මේ තීන්දුව ගදි ගන්න එපා කියලා. හැබැයි දේශපාලඥයා කියන දේ ඇව්වේ නෑ. මොකද අර උගත්තු කියන ওই නාලක ගොඩේ වල වගේ අය කිව්වා දේශපාලඥයෝ කියන දේ ආන්න එපා. අපි කියන දේ ආන්න ඔබතුමාට වරදින්නේ නැහැ කියලා. හැබැයි වරදුනේ කාටද? අපි සියලු දෙනාට වරදුනා. රටටත් වරදුනා.